අයිබවන් හැමෝටම තෙරුවන් සරණයි පැහැදිලිව කියන්න ඕන අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටේ තියෙන සුවිශේෂී ප්‍රශ්නයක් අපි කාටවත් නොදන්නු නොපෙනුන ප්‍රශ්නයක් නෙමෙයි අපි හැමෝටම පෙනුන ප්‍රශ්නයක් ඒ පෙනිච්ච නිසා අපි සමාජ තුළ ඒ දේ ස්ථාපනය කරන්න මැදිහත් වෙච්ච යුගයක් ඒ වගේම ඒ කරන්න බැරි වෙච්ච නිසා අපි අසාර්ථක වෙච්ච ස්වභාවයක් මොකද්ද මම මේ කියන්නේ ඒ තමයි අපේ රටේ ප්‍රශ්නයක් තිබුණා අපේ රටේ තිබුණු ප්‍රශ්නේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී නම් වූ බලකඳ උර මේ රටේ ස්වේදේශිකයාට එහෙම නැත්නම් මේ රටේ උරුමකාරයාට දැඩිව පහර දෙන ව්‍යුහයක් නිර්මාණය කරා ඒ එක්කම අන්‍ය ජාතිකයන් විසින් මේ රටේ ඉඩම් මංකොල්ල කෑමක් සිදු කරන සිදුගෙන යනවා මේක කාටවත්ම නෑ කියන්න බෑ එතකොට ලංකාවේ එකම රට එකම නීතියක් පවතිද්දී තේසවලාමේ නීතියක් නම් වූ නීතියක් උතුරු ප්‍රදේශයේ උතුරු පළාතේ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට එහෙම ක්‍රියාත්මක වෙද්දී මේ පැත්තේ ඕනම කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. මේ පැත්තේ සිංහල දරුවෙකුට මුස්ලිම් දරුවෙකුට ගිහලා ඉඩමක් කඩමක් ගන්න බෑ. ඒ නීතියට සමාන නීතියක් නැගෙනහිරත් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි කිසිම විදියකට හොඳම උදාහරණය නැගෙනහිර පළාතේ තියෙන මම තන කියන්නේ යම් කිසි තැනක පොලක් තියෙනවා ඒ ප්‍රාදේශ සභාවට අයිති ඒ තැන අඩුම තරමේ සිංහල කඩවලට විදුලියවත් දුන්නේ නැති යුගයක් අපි පසක් කරන ආවේ මෙන්න ඒ එකක් ඒ වගේ තමයි මේ රටේ පුරාවිද්‍යා මංකොල්ලයක් සිදුනවා පුරාවිද්‍යාත්මක සාක්ෂි ටික නැති කරගෙන යනවා මේ රටේ බෞද්ධ උරුමයන් වෙනත් ආගමික සිද්ධාස්ථාන වලට මංකොල්ල කාගෙන යනවා ඒ වගේ මේ රටේ පරිසරය විනාශ කරනවා මේ රටේ ගහකොළ මල විනාශ කරනවා මේ රටේ අපේ සිංහල භාෂාව නැති කරගෙන යනවා සිංහලයාගේ ඉතිහාසය නැති කරගෙන යනවා ඒ වගේම මේ රටේ සිංහල දරුවන් බිහිවීම වළක්වාගෙන යනවා ඒ වගේම මේ රටේ බොහෝ දේවල් ඒ කියන්නේ හිතාගන්න බැරි කුමන්ත්‍රණ රාශියක් සිදු වෙගෙන යනවා ඒ වෙනුවෙන් පෙනී සිටින්න මේ රටේ කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් එහෙම කිසිම කෙනෙක් මේ රටේ නැහැ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය වුණු කිසිම දෙයක් අපිට සහනයක් පිණිස නැහැ එතකොට මේ රටේ පහළ වෙච්ච ඩීඑස්ඒ නායකයගෙන් පස්සේ ඉඳලා අවසානයේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් වූ මේ අතර පරාස තුල රාජ්‍ය නායකයන් කවුරු හුනෝ වේවා ඔවුන් කිසිම සිංහල බෞද්ධයෙක් නෙවෙයි ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඒතොර මම දැක්කා විටින් විට කියන්න උත්සාහ කරන නෑ මෙයාලා සිංහල බෞද්ධයෙක් නෑ. මේ පැහැදිලිවම කියනවා මෙයාලා සිංහල බෞද්ධයෙක් නෙවෙයි. ඔබ බලන්න මගේ හරි ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී මම බොහොම පැහැදිලිවම කියනවා 2019 සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෝ තාමත් මේ රටේ පත්වී නොමැත කියලා මම පැහැදිලිවම කියන අය ඕනම තර්කයක් නම සිංහල බෞද්ධයේ උපන්නේ තියෙනවා සිංහල කියලා බෞද්ධ කියලා ආගම වශයෙන් තියෙනවා හැබැයි සිංහල බෞද්ධෙක් එහෙම වෙන්නේ නැහැ එතකොට මෙතෙක් කලකට රට පාලනය කර කවුද මෙතෙක් කලකට රට පාලන කරේ පරදේශක්කාරයන් විසින් පාලනය කරන පරදේශක්කාරන ගැතිකම් කරන වහල්කම් කරන කණ්ඩායමක් තමයි මේ රට පාලනය කරේ ඒ හේතුව තමයි ඔවුන්ට පැවරුන වගකීම තමයි මේ රටේ ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය ත්‍රස්තවාදය ඇති කරමින් මේ රට මිනිස්සු කාකුටා ගන්න තත්ත්වර පත් වෙන තමන්ගේ බලය හුදු අරමුණක් කරා රගෙන යාම. ඒකට ලෝක බල උතුරු හතර පහ දෙනෙ මැදිහත්තලා මේ කාරණා සිදු කරා. එපමණක් නොමේ අධිරාජ්‍යවාදිකින් ක්‍රියාකලාප තාමත් අධිරාජ්‍යවාදිකින් ඉවත් වෙලා නැහැ. මම ලංකාවේ වෙළඳ ආයතනයේ නම කියන්නේ ලංකාවේ තියෙන සබන් කැටේ ඉඳලා. ලංකාවේ තියෙන සබන් කැටේ ඉඳලා ඔවුන්ගේ ඒ කියන්නේ එංගලන්තේ. පැහැදිලිවම කියනවා. ඒතොර අති ආක්‍රමණ පිළිවෙතෙන් අයින් වෙලා අතික්‍රමණ පිළිවෙත රට රැගෙන යන මොහොතක ඒ දේට විරුද්ධව අපි හඬ නැගුවා මේ රටේ ආචාර්ය මහාචාර්ය කීප දෙනෙක් බහුතරයක් නෙමෙයි බොහොම අතලොස්සක් හඬ නැගුවා ડોක්ටර්ස්ලා කීප දෙනෙක් හඬ නැගුවා ඉතින් කොහොම වුණත් ඒ ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් තමයි 69 ලක්ෂයක් කවුද 69 ලක්ෂයක් මේ රටේ ජාතිකත්වයට ආගමිකත්වයට ආදරය කරන ගෞරව කරන රැක ගන්න ඕන මේක අපේ මේ උරුමේ නිසා මේ උරුමේ තියෙන්න ඕන මේ උතුම් සම්බුදු සසුන අනතුරට පත් වෙලා තියෙන්නේ මිනිස් වර්ගයාගේ යහපත පිණිසයි සම්බුදු සාසනය පවතින්නේ එහෙම අපි කියලා අපි මේ රටට සිංහලයට රජෙක් තනන්න ඕන ඒ සිංහලේ රජෙක් තනුවොත් විතරයි මේ රටේ සෑම ජාතිකරුන් සමසේ ජීවත් වෙන්න පුළුවන් මේ රටේ ඕනම කෙනෙකුට ඕනම තැනක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ඕගම ඕනම ආගමක් අදහන්න පුළුවන් ඕනම සංස්කෘතියකට ගරු කරන්න පුළුවන් ඒ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඒ වගේම රටට ජාතිර ආගමට ආදරය කරන අධ්‍යාපනයෙන් උසස් වූ තැනකට එන්න පුළුවන් මේ රටේ මූල්‍ය නිසි කල්මනාකාරීත්ව ලක් කරන්න පුළුවන් ඒ වගේම මේ රටට උචිත සියලු දේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ වගේම ජාත්‍යන්තරතරක නිසි ලෙස ගනුදෙනු කරන්න පුළුවන් කියලා හිතාගෙන අපි රජෙක් තනුවයි කියලා කියනවා මම ඡන්දෙ දුන්නේ නැහැ මම ගෝඨාභයට විරුද්ධව වැඩ කරපු එකම මිනිහා මම සිංහල ජාතික සටනේ හිටපු හැබැයි මතක තියාගන්න 69 ලක්ෂයක් ඔබ සටන් කරා හෝ ජනාධිපති කරන්න ඔබ
69 ලක්ෂයක් සටන් කරේ මටත් විරුද්ධව වැඩ කර මේක පැහැදිලිවම කියන මට විරුද්ධව අද වෙන පක්ෂයක් විසින් මට මඩ ගහනවා වගේම හරිද අද මට වෙන පක්ෂයක් විසින් මඩ ගහනවා වගේම එදා මේ රටේ 69 ලක්ෂයේම මට විරුද්ධව වැඩ කටයුතු කරා සමහර මිනිස්සු වැද මහත්තයා ඔයා වෙදකමට හොඳයි හැබැයි ඔයා මේකට ගැලපෙන්නේ නැහැ කියලා ඔබ මතක් කරලා බලන්න එහෙම අනන්ත කමෙන්ට් මට කුණුහරුපෙන් බැන මගෙන් බෙහෙත් ගත්ත සමහර මිනිස්සුත් ගෝඨාභයගේ පැත්ත අරගෙන බැන්න හැබැයි මං අහනවා ඔබ හැමෝගෙම දැන් ඔබයි නිහඬ ඔබේ ඔබට රටේ ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්නේ ඔබට විසඳුම් හම්බුණාද උත්තර දෙන්න හදවතින් විමසන්න රට අරාජක වෙමින් පරාදීන වෙමින් දීන වෙමින් යන යුගයක ඔබ නායකෙක් පත් කරගත්තා ඒ නායකයා නිසි නායකෙක් නම් කොන්ද පණ ඇති නායකෙක් නම් රටට ආදරය කරන ඔබට ආදරය කරන නායකෙක් නම් ඔබව අත්හැර දමා ඔහු යනවද එහෙම නැත්නම් ඔහු මරණෙතෙක් මේ රටේ සටන් කරනවද නායකෙක්ගේ ඍජු ගති ගුණ මෘදු ගති ගුණ ඔහු තුල තිබුණද ඔබ ගවේෂණය කරලා බලන්න ඒ නිසා ඔහු නායකෙක් වශයෙන් අසාර්ථකයි ඔහු නායකෙක් වශයෙන් ඔබව තනි කරා ඔබට රටे අනිත් මිනිසුන්ගෙන් බැනුම් අහන තත්ත්වෙට පත් කරේ නායකයා විසින්. ඒ නිසා නායකෙක් සෑම විටම තමන් ගැන හිතනවට වඩා අනුන් ගැන සිතන්න ඕනේ පරාර්ථකාමී විය යුතුයි. එවැනි පරාර්ථකාමී නායකත්වයකට තමයි සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙක් පත් විය යුත්තේ. නමුත් අපිට ගෝඨාභයගෙන් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. එහෙම දෙයක් සිදු නොවුණා නම් ගෝඨාභය රාජපක්ෂ අර මං කිව්වේ 1948 ඉඳලා මේ වෙනකල් පහළ වෙච්ච සියලුම දෙනාගේ කුණු ටික අරගෙන අවුරුද්දකින් යන්න උනා. මොකද ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ඩොලර් ප්‍රශ්නෙට වග කියන්න ඕනේ නැහැ. ඇත්තම කතන්දරේ. ඔහුට තිබුණා ඔහුගේ අයියන්ඩිලා මලයන්ඩිලා කරපු හොරකම් තියෙනවා නම් ඒවා එලි කරන්න. ඒක ඔහුගේ වගකීම. සහෝදරත්වයේ බලපාන්නේ නැහැ කවදාක් රටක් කරන්න. තමන්ගේ අම්මා තාත්තා වැරදි නම් අම්මා තාත්තා වැරදි. අන්න එතෙන්ට ඔහුට රට ගේන්න තිබ්බා. හැබැයි ඔහු එහෙම කළේ නැහැ. ඔහුට ඡන්දේ දිනන්න උදව් කර මිනිසුන්ට ඔහු උදව් කරන්න පෙළලා උදව් කරන්න පටන් ගත්තා. මේක කෘතගුණ සැලකීම නෙමෙයි මේක රටක්. මුන් ලෝකයක් බලාගෙන ඉන්නවා මේ රට දිහා. මේ රටේ තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ත්‍රිවිධ හමුදාව හිර කරන්න, ත්‍රිවිධ හමුදාව දුර්වල කරන්න, ත්‍රිවිධ හමුදාව නැති කරන්න, මේ රටෙන් ඔහුන් ඝාතනය කරන්න විශේෂ සැලසුම් රාශියක් නිර්මාණය වෙද්දී ඒ දේවල් බුද්ධියන්සර හොයාගන්න බැරි වෙලා තියෙනවා. බුද්ධියන්සර හොයාගන්න බැරි වුනේ මෙම ආණ්ඩුවම දැන් අද පවතින ආණ්ඩුවම දැනට අවුරුදු 5කට කලින් රට කරද්දී ඔවුන් මේ රටේ බුද්ධියන්සය දුර්වල කරා. බුද්ධියන්සය දුර්වල කරේ වෙන කිසිම අරමුණක් උදෙසා නොවේ මෙන්න මේ අරමුණ උදෙසා. මොකද අපි සටනක් කරලා දිනපු ජාතියක් ඒ කියන්නේ අවසානෙතෙක් යුදසේ අවසන් යුදසේ බලා දක්වාම අපි ඉවත් කරපු ජාතියක්. එහෙව් ශක්තිමත් හමුදාවක් අපේ රටේ හිටියොත් නැවත වතාවක් ඉන්දියාවටවත් මෙරට අල්ල ගන්න බෑ. මොකද මම කිව්වේ කියලා ඔබ හොඳට හිතලා බලන්න. ඉන්දියාවටවත් ඔවුන්ගේ යුද සිබුලු මේ රටට ඇවිලා 156ක් 55කට ආසන්න ප්‍රමාණයක් යුද සිබුලු ඉන්නවා ඉන්දියාවේ. එයාලටවත් මෙරට ඇවිල්ලා අල්ල ගන්න බෑ. ඒ නිසා හමුදාව අනිවාර්යෙන් දුර්වල කරන්න ඕනේ. උපක්‍රමශීලී හමුදාවක් අපිට හිටියේ. ඒ නිසා හමුදාව දුර්වල කළ යුතුයි. අද මේ රටේ එක්තරා පක්ෂයක් විසින් අන්න ඒ දේ කරගෙන යනවා. හමුදාව දුර්වල කරන හමුදාව දුර්වල කරන හමුදාව බැන බැන එහෙම දේවල් සිදු කරනවා. ඒ නිසා මම හමුදාවෙන් ඉල්ලලා තිනවා දැනට ඔබට පත්තලා සින රාජ්‍ය නායකයා මම හිතන්නේ ගෝඨාභයට වඩා නම් හොඳ ඇති. මං හිතනවා ගෝඨාභයට වඩා හොඳ ඇති කියලා. මොකද ඔහුට අඩුම තරමේ ජනතාව ආමන්ත්‍රණය කරන්න කොන්දක් තිබ්බා. දරුවෙක් හදන්න බැරි වෙච්ච එකේ ඔහුගේ ප්‍රශ්නයක්. නමුත් ඔහුට ජනතාව ආමන්ත්‍රණය කරලා මේ ඇත්ත පොඩ්ඩක් හරි බොරුවට හරි ඇත්ත පැහැදිලි කරන්න කොන්දක් තිබුණා රනිල් වික්‍රමසිංහට. ඒ නිසා හමුදා දුර්වල කරන්න එපා රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා. තාම ඔබ කවදාවත් මේ රටේ හමුදා දුර්වල කරන්න එපා. හමුදා ශක්තිමත් කරන්න ඔබට යම් වගකීමක් තියෙනවා. ඔබත් කවදා හරි දවසක මේ රටට පහරන තත්ත්වයට පත් කරන්න එපා. මම ඔබ ගැන මීට කලින් අවුරුදු 5ක් තිස්සේ ඔබට විරුද්ධවම වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරේ වෙන කිසිම අරමුණක් උදෙසා නෙවෙයි. පැහැදිලිවම මේ රටේ යම් දෙයක් විනාශ වෙමින් පවතුනයි විනාශ වෙන එක නවත්ත ගන්න. හැබැයි ඔබ කිසිම කෙනෙකුට මේක නවත්ත ගන්න බෑ. නමුත් හමුදා දුර්වල කරන්න එපා. හමුදා ශක්තිමත් කරන්න. ඒ වගේම මම අනිත් පැත්තට කියනවා 69 ලක්ෂයේ එකතු වෙන්න. ඔබේ නායකයා ඔබ අත්තර තමා ගියා. හැබැයි ප්‍රශ්නේ ඉතුරුයි. මේ රට විනාශ කරනවා, ජාතිය විනාශ කරනවා, ආගම විනාශ කරනවා, මේ රටේ මුල් උරුමය නැති කරනවා, ඉතිහාසාත්මක සාක්ෂි නැති කරලා දානවා, වෙනත් ඉතිහාස පොත් අලුතෙන් ලියනවා, මේ රටේ තියෙන ඉඩම් මංකොල්ල කරනවා, මේ රටේ තියෙන ජානනික මංකොල්ල කරනවා, මේ රටේ තියෙන සැබෑ උරුමය නැති කරමින් යන්න
යන්නේ මෙරටේ ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී ත්‍රස්තවාදී නැවත ඇති කරමින් යන්නේ මෙරටේ මිනිස්සු විවිධ ආගමික මතවාද දරන මිනිස්සු විවිධ වෙනත් වූ මත දරන මිනිස්සු මේ බෞද්ධ උරුමය නැති කරගෙන යන්නේ මේකට විරුද්ධවයි ඔබ ඔබේදා ඡන්දය පාවිච්චි කරේ එමනම් ඇයි ඔබට අද බැරි එකතු වෙන්න ඔබට කන්න නැතත් ඉන්න හිතෙන රටක් හදන්න ඔබ රාජ්‍ය නායකෙක් පත් කරලා නම් ओब इन हितन रटक अत्पत कर लील ओहुगे नैन अपी अपी राज्य नायक नतुनत कमान अपट नायक नतुनत कमान एक मे रट इन हितन तनक हदम ओब चित्र अंदे ओबे हदवती ओब चित्र अंदे हदवती मेरट लसन रटक करान ओब मेरटे समहार मिनसु पुरा कुमर असदन बैस कुमरट हदवती है भाई ओबट एक वेट बैंद खाऊद वेट बैंदे वेट बैंदे कोहमद की कारण ओब दिन ऐसा अमत कर ओब शक्ति मत नगी सिटी नोना ये नगी सिटी नोने नायक एक तनान नायक एक नुतनुनाथ नायक एक नुमेतुनाथ ओब अनिवार्यम ओब अनिवार्यम ओब उबे वग की मे तुकम इष्ट कर नोने मीम मत्तर दंग उबे नायक अने हरी दंग उबे नायक अने हरी अभय उब असार्थक बेन्न भय नायक एक नदीतन सटन खेम विलेम असार्थक तमय है भाई एह मई के सटन पर दिन्न भय अपे बेल्लर तोंडु दाल हिरकर अद्दी अपी मे तोंडु त्याग निन्नोद तोंडु अयंकरनोद मतक त्यागन उब सटन अतन मगट कर उब नतर करनोद नायक नतु नागल एह बेन्न भे एह सिंगलो कवद सटन कल अने अमतक रिप ओब अनिवार्यम ओबे वगकुम इष्टकर ओब एन दें सटम पिटी ओब एत्त कथा कर बायन तू फेसबुक सिंगल बौद्ध इधा क्यू हेमोम अभी सिंगल बौद्धोग्य मतगति आगा गोटाबे राजपक्स इदिरी क्यूवे हेट नम लक्षक चंद कि मम पत्तुने ඒ හට නම ලක්ෂෙම සිංහල බෞද්ධ ඡන්ද ඒ නිසා අනිවාර්යෙන් මම ඔවුන් ගැන බලනවා කියලා කිව්වා මේ වචනෙම තමයි ඔහුව නැති කරන්න හේතු උනේ අමතක කරන්න එපා පුතේ අමතක කරන්න එපා මේ රට සිංහල බෞද්ධ කරන්න ලක් වෙන්න දෙන්නේ නැහැ ඒ කරන්නේ මේ රටේ ඉන්න එක්තරා ද්‍රවිඩ දරුවෙක් ආගමක් නැහැ කියලා බොරුවට කියලා මම එයා උසාවියේ එයා මේ පිෂන් එකේ ඉන්න තැන්වලදී ආගම අදහවතරද්ද කියලා එයාගේ හදවතින් අහලා බලන එයා හොඳ ආගමිකයෙක් මොන ආගමිකයෙක්ද කියන්නේ ආගමිකයෙක් එයා එදාට ඒ තමන්ගේ ආගමික වත්පිළිවෙත් කරන හැබැයි ලෝකෙට පෙන්වගෙන ඉන්නේ මම ආගමක් අදහන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඔහුගේ මැදිහත් වීමෙන් වෙනත් බුද්ධිංශයක් තමයි මේ රට මෙහෙවන්නේ මේ රට සිංහල බෞද්ධ කරන ලක් නොවෙන්න දෙන්නේ. ඒ නිසා ඔබ දැන් සටන් කළ යුතුයි. ඔබ සටන් කරන්න අවියාදු දරාගෙන නෙමෙයි ඔබ සටන් කරන්න ඕනේ නැවත මතවාදී. ඔබ මතවාදීව සටන් කරන්න පටන් ගන්න ඒ ඔබේ 225 ඔබේ 144 දිනවන්න නෙමෙයි. ඔබේ හිට පොහොට්ටු 144 දිනවන්න නෙමෙයි. 144ට බැරි වුණා එදා තමන්ගේ නායකය අරග ගන්න. 144 රටේ 4 දිබ්බාගෙන් බැහැලා 4 පැත්තේ තිබුණ කුඹුරු ටික සද්ද ගත්තා නම් ජනතාවත් එක්කද වෙලා අද මේ රටේ මේ ප්‍රශ්නේ නැහැ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ මෙරට අහු වෙන්නේ නැහැ. හැම එකම සැප විඳිනවා නායකයෝ ටික දුක් විඳිනවා මේ සමාජිකු ටික. ඒක තමයි හැම දේශපාලන වටපිටාවකම සිදු වෙච්ච එකම දේ. ඒ නිසා ඔබේ නායකයෝ ඔබේ ගම් වශයෙන් හිටපු ඔබේ ප්‍රාදේශීය වශයෙන් හිටපු ඔබේ පළාතේ වශයෙන් හිටපු ඔබේ පාර්ලිමේන්තුවේ සහ අමාත්‍ය වශයෙන් හිටපු කිසිම නායකයෙක් ඔබේ නායකය රැක ගන්න උත්සාහ කරෙත් නැහැ. ඔවුන් එළියට බැස්සෙත් නැහැ. ඔවුන් ජනතාව ආමන්ත්‍රණය කරෙත් නැහැ. එකම එක නායකය ආමන්ත්‍රණය කරේ ඒ තමයි කිසිවක් කරගන්න බැරුව තනිව පාර්ලිමේන්තුවේ හිටපු රනිල් වික්‍රමසිංහ විතරයි ඇත්ත ප්‍රශ්න අඩුමතරම රට අස්ථාවර වෙද්දී දේශපාලන වශයෙන් आर्थिक वशन में देशपालन वश रट अस्तार में देशपालन अस्तार वावे रटे प्रजातंत्रवादे बिंदन पुलवा नतिवेन पुलवा के ओहु दडिपी वरा अगमित मगत्त मदगत किसी वेक् मदगत एनिसा मम अगमति वेला अवसान ओहु ජනායපතුණා මතකද යාගන්න මම ඔබට පහදළුම කියනවා මම ඔබට පහදළුම කියනවා මේ ඔබ කිසිම නායකයෙක් ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ ඔබව තනි කරා ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි 69 ලක්ෂ නායකත්ව දුන පළාත් වශයෙන් ප්‍රාදේශීය වශයෙන් ඔබට නායකත්ව දුන හැමෝම ඔබව අත්තරලා දාලා ගියා හැබැයි ඔබ සිංහල ඔබ බෞද්ධ ඔබ සිංහල බෞද්ධයෙක් කියන කාරණා මේ මේ මෙවැනිම යුගයක් අමතක කරන්න බෑ 1900 සිට 1920 දක්වා සිංහල බෞද්ධයෙක් කියලා කියන එක ලැජ්ජාවට කාරණාවක් වශයෙන් සකස් කර තිබුණේ දා දේවවාදීන් කියන අද කිතුණුවන් එදා මූලධර්මවාදීන් මතක තියාගන්න එදා කිව්වේ ආගම අදහනව නම් ඔව් ලැජ්ජාවක් උන් සමාජෙ කොන් කරා අදත් මේ රටේ සිංහලකම ගැන බෞද්ධකම ගැන කතා කරද්දී ආගම ඔක්කොම කොන් කරනවා හැබැයි මතක තියාගන්න කිතුණුවෙකු කොන් කරන්නේ නැහැ මේ රටේ ද්‍රවි මුස්ලිම්වරේ කොන් කරන්නේ නැහැ මේ රටේ එතකොට
හින්දු දරුවේ කොන් කරන්නේ නැහැ. හැබැයි සිංහල බෞද්ධයෙක් කිව්වම මේ රටේ නම් දරාපු. දැන් ඔන්න බලන්න මේ රටේ ඉන්න සමාජවාදී බලකඳුර. හරිද? උප්පැන්න තියෙන තාමත්. එහෙනම් තමන්ගේ උප්පැන්න අයින් කරපාලා කියලා අපිට ආගමක් නැහැ කියලා. උඹලගේ ආගම අපි භෞතිකවාදී කියලා දාගන්න වෙන. භෞතිකවාදී කියන්නේ ආගමක්. නිරාගමික කියන්නේ ආගමක්. මේක තමයි ඇත්ත කතාව. හොයන්න. මේක එදා තිබුණු නිගණ්ඨවාදයක්. පැහැදිලිවම නිගණ්ඨවාදයක්. ඒ නිග අපි නිගණ්ඨව කියලා දාගන්න උප්පැන්න අයින් බලා දාගන්නේ නැත්තේ. ඔය සමාජවාදී බලකඳුරු දෙන ජනතා විමුක්ති පෙරමුණේ පෙරටුගාමි සමාජවාදී පක්ෂේ මිනිස්සු දාගනින්න අපි නිගණ්ඨව කියලා. ඇයි බෞද්ධ වශයෙන් තාම උප්පැන්න තියාගෙන ඉන්නේ? උඹලා ජාතියක් එපා කියලා දාගන්න. අපි අවජාතක කියලා. ඒක දාගන්න පුළුවන් වෙන්නේ උඹලා හරිනම් හරි භෞතිකවාදී උනක්. ජාතකයක් තියෙන බෑනේ. මතක තියාගන්න. ඒ නිසා පැහැදිලිවම කියන්නේ සිංහල බෞද්ධ අවදිවිය යුතුයි. උඹලගේ ඇඟේ දුවන්නේ සිංහලලේ. උඹල සටන් කරේ සිංහල වෙනුවෙන්. උඹල රටන් සටන් කරේ මිනිසත්කම වෙනුවෙන්. ලෝකෙට සම්බුදු දහම දායාද කිරීම වෙනුවෙන්. මේ ලෝකේ යුද ගිනිද නැතිවීම පිණිස නැති කිරීම පිණිස කෝබේ තිබුණේ ජාන කෝබේ තිබුණු ශක්තිය. උඹල මට විරුද්ධව ඉඳලා සටන් කරේ. කෝ මට විරුද්ධව සටන් කරේ උඹලට තිබුණු කට. උඹලගේ තිබුණු ඇඟිලි වලින් ඔය ටයිප් කරලා මට විරුද්ධව පෝස්ට් දාපේ උන්ගේ කෝයේ ඇඟිලි කෝයේව දැන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? දැන් උඹලා ක්‍රියාත්මක කරපල්ලා ඇත්ත පරයන්ට විරුද්ධව. අපි පරයෝ නෙමෙයි. අපි පරයෝ නෙමෙයි. අපි මේ රට ජාති රාගමට පනරත් වඩා ආදරය කර මිනිස්සු. එදා උඹලට පුළුවන් වුණා නම් මට විරුද්ධව පෝස්ට් දාන්න. උඹලට එදා පුළුවන් වුණා නම් මට විරුද්ධව කමෙන්ට් කරන්න. උඹලට එදා පුළුවන් වුණා නම් මට විරුද්ධව වැඩ කරන්න. ඇයි අද උඹලට ඇත්ත සිංහල බෞද්ධ කප්පාදුවට න මිනිස්සුන්ට විරුද්ධව සටන් කරන්න බැරි? උඹලට එහෙම වෙන්න බෑ. උඹලා වහල් වෙන්න බෑ. උඹලා ශක්තියක් තියෙන දෙපයින් නැගී සිටින්න ඕන. මතක තියාගන්න ඒ දෙපයින් නැගී සිටින්න ඕන යුගය දැන් ඇවිල්ලා තියෙන්නේ. මං එදත් කිව්වා බලතරමං වෙන්නේ නැහැ රටට නායකෙක් තැනනකල් නිවැරදි සිංහල බෞද්ධ පාලකෙක් නිවැරදි සිංහල බෞද්ධ පාලකෙක් මම නැවතත් කියනවා නිවැරදි සිංහල බෞද්ධ පාලනයක් එනතුරු අපි සටන් කරනවා අපිත් එක්ක සටන් කරන්න එක බල කඳවුරේ සිට සටන් කරමු පක්ෂය අතාරින්න ජාතිවාදය අතාරින්න ජාතිය අතාරින්න ආගම අතාරින්න මනුෂ්‍ය කියන තනින් අපි පටන් ගමු අපේ මනුෂ්‍යත්වයට එහා ගිහිපු මනුෂ්‍යත්වයක් ලෝකේ කිසිම රටක නැහැ ලෝකෙ කිසිම සංස්කෘතියකත් නැහැ අපි තරන් සංගීතියව ජීවත් වෙච්ච ජාතියක් මේ ලෝකෙ කොහෙවත්ම නැහැ ඒ නිසා අපි අපේකම ඉස්මතු කරමු එතකොට ලෝකය ඉගෙන ගනීවි ලෝකය දැන ගනීවි ලෝකය තහවුරු කරાવી සිංහල බෞද්ධකරණය කියලා යනු ත්‍රස්තවාදයක් නොවේ සැබෑ මානවවාදයක් සැබෑ අවිහිංසාවාදයක් කියලා අනිසා අන්න එතෙන්ට රට රගෙන යන්න ඔබේ සටන අත් නොහරින්න ඔබ නායකයෙක් පත් කළ නායකයා සියලු දේ කරනක බලාගෙන ඉන්න එපා උඩගෙඩ දෙන්න එපා ඒවදියා බලාගෙන සතුටු වෙන්න එපා අපි දැන් අපේ රජෙක් තනුවා කියලා මතක තියාගන්න ගෝඨාභය දිනපු වෙලාවේ මට මතකයි එක ජෝතිර්වේදී කිව්වා ගෝඨාභය දිනුවට වැඩක් වෙන්නේ නැහැ මොකද ගෝඨාභයට වැඩ කරන්න බැරි වෙන්න වැඩ කටයුතු රාශියක් සිදු වෙනවා කියලා මම දන්නේ නැහැ ජෝතිර්වේදී කොහොම එක කිව්වද කියලා හැබැයි අමතක කරන්න එපා ඔව්වේ කිව්ව කාරණා ඇත්ත අපි බෝධි පූජා තිබ්බා බුද්ධ පූජා තිබ්බා සමහර හොර වැඩ පවා කරා සමහර හොර ධාතුන් වහන්සලා පවා පෙන්නලා ගෝඨාභයට ඡන්දය හැදුවේ මතක තියාගන්න බුද්ධ ශාසනයට විරුද්ධව වැඩ කරලයි ඔබ ගෝඨාභයට ඡන්දය හැදුවේ ඔබ ගෝඨාභය දිනවුවේ හැබැයි එහෙම කළා අවසානයේදී ගෝඨාභය ඔබ අත්හැරියා ඔබත් ගෝඨාභය අත්හැරියා අවසානයේ රජෙක් නැතුණා ඒ නිසා අමතක කරන්න එපා රජෙක් නැති රටක් දිදුලන්නේ නැත බබලන්නේ නැත මතක තියාගන්න හිරු නැති දවාල අන්ධකාරයි සඳ නැති රැය අන්ධකාරයි රජෙකු නැති රට අන්ධකාරයි එනිසා මේ අන්ධකාරයට රට රැගෙන යන්නේ කවුද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලකඳුර සහ සමාජවාදී බලකඳුර එනිසා තමයි විධායක ක්‍රමය අහෝසි කරන්න අහෝසි කරන්න අහෝසි කරන්න කියලා කියන්නේ දිගටම සා විධායක ක්‍රමය අහෝසි කරන්න දෙන්න එපා ඔබට ජනමත විචාරණක් අනාගතදී එනවා ඒ ජනමත විචාරණයේදී අනිවාර්යයෙන්ම විධායකයේ ශක්තිමත් කරන්නයි ඔබ ඡන්ද දෙන්න ඕන දැන් එළියට බහින්න බය වෙන්න එපා බලකෙක්වත් උඹලා නිඳා කරා කියලා ප්‍රශ්නයක් නැහැ මට නිඳා කරලා තියෙන මිනිස්සු ඕන හැටි මට තර්ජනය කරා ගර්ජනය කරා මගේ දරුවෝ මරනකෝ මාව මරනකෝ එළියට බහින්න දෙන්නේ නැහැ කිව්වා හැබැයි මම ඒත් සටන් කරා මරණේ අභිමුවම සටන් කරා තර්ජන ගර්ජන මැදමම සටන් කරා ඇයි ඔබලට බැරි ඇයි බැරි එම වෙන්න බෑ පුතේ අපි එකතු වෙලා සටන් කරමු අපි වෙනුවෙන් අලුත් රටක් හදන්න ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී ත්‍රස්තවාදී නැති මේ රටේ උතුරක් දකුණක් ත්‍යාග කරන්න පුළුවන් නැගෙනහිරත් බටහිරත් ත්‍යාග කරන්න පුළුවන් සැබෑ සැබෑ දියුණු ලෝකයක් සැබෑ ශක්තිමත් රටක්
සැබෑ මානවවාදී රටක් අවිහිංසාවාදී හෙටක් ඒ උදෙසා අපි සටන් කරමු මතවාද වැඩක් නෑ පුතේ තර්කයට ඕන වෙලාවක මම එනවා හැබැයි නායකයොත් එක්ක නිකන් ඔය සෙස්සොත් එක ගහගන්න ස්වභාවයක් මට නෑ විශේෂ දැනගෙන ඉන්න මිනිහෙක් කතා කරන්න මම පහදලුම කතා කරලා කියන්නම් ඕන වෙලාවක ඔප්පු කරලා පෙන්නනම් අපි තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් ලෝකේ නෑ ඒ ශ්‍රේෂ්ඨත්වයට තමයි පුතේ ලෝකේ මිනිස්සු බය මතක තියාගන්න නිසා අපි එකතු වෙමු එන්න අත්වල බඳගන්න මගෙත් එක්ක නෙමෙයි මම මේ කතා කරන්නේ ඔබ එකතු වෙන්න ඔබේ නායකයෝ ඔබ දාලා ගියා ඔබ නායකයෝ එක එක්කත් උමල කන්න දුන්නද කන්න තිබුණද බොන්න තිබුණද කියලා බැලුවේ නෑ පච පෙට්ටිය කියන රූපවාහිනිය ඉඳගෙන බොරුකීගේ උමල රවට්ටපු එක හැමදාම කරේ එදත් එහෙමයි යදත් එහෙමයි මේ නායකයත් එහෙමයි ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි මේ නායකයත් එහෙමයි මේ ඇවිල්ලා ඉන්න එකත් ඒ නිසා මතක තියාගන්න කවුරුත් මට අදාලා නෑ හැමෝම එකනම් ප්‍රජාතන්ත්‍රවාදී නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී නම් සමාජවාදී රූප මූණ වෙනස් වුණා කියලා වැඩක් නැහැ ක්‍රමයකක් නම් මූණ වෙනස් වුණා කියලා වැඩක් නැහැ පුතේ ක්‍රමයක නම් කවුරුන් හෝ රජ වේවි ඒක අපිට අදාළ නැහැ නමුත් මම කැමති මේ රටේ එක්කෝ දැන් ඉන්න ජනාධිපතිවරයා ඉන්න ඕනේ එහෙම නැත්නම් මේක දෙන්න ඕනේ අනුරු කුමාරට අනුරු කුමාර දුන්නා නම් ඔප්පු වෙනවා ගෝඨාභය පුස්සෙක් කියලා ඔප්පු වුණා වගේම අනුරු කුමාර පුස්සෙක් නෙමෙයි පුසුත් නැති එකෙක් බවට පත් වෙනවා ඒක තමයි ඇත්ත කතාව මම පහදලුව අභියෝග කරන අනුරු කුමාර දිසානායකට පහදලුවම පුළුවන් නම් ඔබ ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් මගෙත් එක්ක එන්න සාකච්ඡාවකට හැබැයි ප්‍රසිද්ධ සාකච්ඡාවක් යුතුයි මම අනිත් පැත්තෙන් ඉඳ ගන්න මගේ වැඩපිළිවෙල සහ ඔහුගේ වැඩපිළිවෙල බලමු කාගේ වැඩපිළිවෙල සුබ කියලා හොඳ කියලා නිවැරද කියලා ප්‍රායෝගික කියලා බලමු පුළුවන් නම් ඔබ මාස 6ක් කියලා නෝන මෙරට ඩොලර් ගේන්න මම පැය 72කින් ගේන ඩොලර් පැය 72කින් ඩොලර් බිලියන 5.8ක් මම මෙරට පැය 72කින් ගේනවා හරි ඊට පස්සේ ඩොලර් ගෙන්න වැඩපිළිවෙල නිවැරදිම හදලා තියෙනවා ඒ නිසා මතක තියාගන්න කවුරු රජ වෙලා කවුරු හරි කෙනෙකුට මේ දේවල් ඕනේ කියලා කිව්වොත් අපිට කතා කරන්න අපි ඕන වෙලාවක සූදානම් රට වෙනුවෙන් අපේ දැනුම දෙන්න ආරාධනාවක් නැතුව අපිට ගිහිල්ලා අපබ්‍රංශය වගේ නිකන් කොහෙවත් නැතුව අගක් නැති මුලක් නැති තරක අපිට වැඩ කරන්න බෑ ඒ නිසා ඒකට පඩියපා යාන වාහන එපා ගරුරම්බු එපා අමාත්‍යංශ එපා දේශපාලන එපා පාර්ලිමේන්තු එපා ප්‍රාදේශීය සභා පුටුවක්වත් එපා මම වෙද මහත්තයෙක් දැන් වෙදකමත් නවත්තලා තියෙන්නේ ආවොත් මිනිහෙකුට වැඩ කරනවා 160 නිකන් මේ පුතේ බටේර විද්‍යාවට බෑ කිව්වා ආයුර්ද විද්‍යාවට බෑ කිව්වා මරණ මංචකේ හිටපු ලෙඩ්ඩු සෑහෙන ප්‍රමාණයක් සුවපත් කරන මිනිස්සේ ගණන් කරන්න බෑ ප්‍රමාණය නමුත් සාමාන්‍ය ලිඛිත සාක්ෂි 160,000ක් जनता राज्य नायक दुन मिनी मैं सामत करटर बैक्यूवे मैं कल पेन दाक्से यम दवस दिन दिन दवस बहुम लंगाईपते सा शक्ति मत बुद्धिमत् इकट अतर बेदगन इकट गमन कव दावत नवत वावत विनत राज्य को ओम नावट मेरटे रजक पत्कर मेरटे जनापति दूरे अहिमकर ओब शक्ति मत एन අපි ඊළඟ පාර කියන්නේ දැන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුගේ ඡන්දෙන් තමයි ජනාධිපති කෙනෙක් පත් වෙන එක අපිට අදාළ නැහැ ඒක අපිට මොනවත් මැදිහත් වෙන්න බෑ හැබැයි සමාජ ඡන්දයෙන් නැවතවතාව ජනපති කෙනෙක් පත් කරද්දී ඒ ජනාධිපති මොකෙක් වුණත් කමන්නේ ඔහු ශක්තිමත් කළා ඔහු රජ කරවමු ඔහු රජ කළා ඔහු නිවැරදි කරවමු ඒත් තනට අපි මාවත කපමු කවදාවත් හැබැයි ඔය කියන සමාජවාදී බලකඳවුරට ඡන්දෙ දෙන්න එපා එකට එකතු වෙන්න එපා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා මං එදා කිව්වා ගෝඨාභයට මේක වෙනවමයි කියලා හැබැයි කවුරුත් අහුවෙන මගේ වීඩියෝ පට මං හිතන්නේ එක 10ක් 12ක් තියෙනවා ඒ දවස්වල මේක කරන්න එපා 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 කියලා අහුවේ නැහැ ඡන්දෙ දිනුවට පස්සේ ගියා මෙයාට මේක කරන්න බෑ මෙන්න මේ විදිහට කරන්න හැබැයි අහුවේ නැහැ ඔබ ඒ වෙලාව මට චෝදනා කරේ ඒ නිසා මං කියනවා ආපහු කියනවා අනතුරු ඇඟවීමක් කරනවා සමාජවාදයට මේ රට යන්න දෙන්න එපා මේ රට ජාතිය විනාශ වෙනවා 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 වෙනවමයි එහෙම වුණොත් පුතේ ඔබ බලන්න මං එදාට ජීවතුන් අතර නැති වෙයි 2028 වෙද්දී මේ රටේ යුද ගිනි දැල් ඇවිලෙනවා ඇවිලෙනවමයි 2060 වෙද්දී ලෝකෙ කිසිම තැනක සිංහල බෞද්ධෙක් නැති වෙනවමයි ඒක වෙන්නේ පුතේ ඔය කියන සමාජවාදී බලකඳවුර නිසාමයි බලන්න හිතන්න වැඩ කරන්න පරීක්ෂණ කරන්න නිරීක්ෂණ කරන්න නිගමන කරන්න නිකන් කමෙන්ට් දාලා බැන්න කියලා වැඩක් වෙන්නේ සත්‍ය දවසක එළිවේවි එදාට සත්‍ය ජයගනීවි හැමෝටම දරුවන් සරණයි